ජීවමානවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඊතාමාත් ආශිර්වාදමත් සුබම සුබ දවසක් වේවා. අද දවසේ අලංකාර වූ ආශිර්වාද වචනය ඔබගේ පාදයට පහනක් ඔබගේ මාවතට එලියක් වන්නට යනවා. හාලෙලූයා. ශුද්ධ බයිබලයේ යෙසායා 45 වන පරිච්ඡේදයේ 2 සහ 3 වන පද අද දවසේ ඔබගේ ආශිර්වාද වචනයයි. මම නුඹට පෙරටුවෙන් ගොස් රලුතැන් සමතලා කොට පිත්තල දොරවල් බිඳ දමා යකඩ අගුල් කපා දමන්නෙමි. නුඹේ නම කියා නුඹ කැඳවා ගන්නේ ඊශ්‍රායෙල්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේ වන මම බව නුඹ දැනගන්න පිණිස අන්ධකාරයේ වස්තුද රහස් තැන්වල නිදානද නුඹට දෙන්නෙමි. හාලෙලූයා. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. අද දවසේ උන්වහන්සේ නම කියා නුඹ කැඳවන්නා වූ තැනන් වහන්සේ බව නුඹත් මමත් දැනගන්නට යනවා. හාලෙලූයා. නුඹට පෙරටුවෙන් ගොස් රළු තැන් සමතලා කොට අපි හිතනවා අපිට බාධාවල් පීඩාවල් ප්‍රශ්න එනකොට මේවා निराකරණය වෙන්නම ක්‍රමයක් නැහැ. කවුද මට උපකාර කරන්නේ? මගේ ජීවිතේ හැමදාම මම ගැටලු එක්කද ගමන් කරන්න යන්නේ? නමුත් නුඹේ නම කියා නුඹව කැඳවා ගන්නේ ඊශ්‍රායෙලේ දෙවියන් වහන්සේ දෙවි වූ ස්වාමින් වහන්සේ වන මම බව නුඹ දැනගන්න පිණිස උන්වහන්සේ බව නුඹ දැනගන්න පිණිස නුඹේ ඉදිරියේ තියෙන රළු තැන් සියල්ල සමතලා කරලා ඒ කියන්නේ නුඹට තියෙන ප්‍රශ්න වලින් උන්වහන්සේ නිදහසෙන්ට මාර්ග දොරටු ඔබටත් මටත් විවෘත කරලා ඒ පිටතර දොරවල් යකඩ අගුල් කපා දමලා ගොඩක් තදින් තියෙන බාධාවල් පවා සැහැල්ලුවෙන් ජය ගන්න අභියෝග තුල නොබියව ඔබව ඉදිරියට අරගෙන යන්න ඒ තැනන් වහන්සේ නුඹ සමග සිටින බව දැනගන්න පිණිස තව තවත් වඩ වඩා උන්වහන්සේ ඔබත් එක්ක ඉන්න බව දැනගන්න අන්ධකාරයේ වස්තු රහස් තැන්වල නිදානද නුඹට දෙන්නෙමි. නොපෙනෙන්නා වූ වස්තු නුඹ වෙත ස්වාමීන් වහන්සේ දෙන්ට යනවා. රහස් තැන්වල නිදාන මෙපමණ කාලයක් ඔබට නොලැබුණා වූ දේවල් ඔබ බලාපොරොත්තුව සිටින්ට ඇති. සමහර වෙලාවට ඒ දේවල් අතට ඇවිල්ලා වගේ ගියානේ. අයියෝ මගේ අතට ඇවිල්ලා වගේ දේ ගියානේ. ඇයි මට පෙනිපෙනී තියෙන දේ ගන්න බැරි? මොකද තියෙන බාධාව? අපි මෙහෙම අහන වෙලාවල් තියෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ බලාපොරොත්තු වෙනවටත් වැඩිය අන්ධකාරයේ වස්තු වැහිලා සැඟවිලා තියෙන නිදාන උන්වහන්සේ ඔබටත් මටත් දෙන්න යනවා. එහෙම දීලා උන්වහන්සේ කියනවා මම නුඹගේ නම කියලා කැඳවගත්ත ඊශ්‍රායෙල් දෙවියන් වහන්සේ බව නුඹ දැනගන්න පිණිස මේ දේවල් නුඹට ලැබෙන්න යනවා. මේවා නුඹට නිකන් ලැබෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම මමයි නුඹට දෙන්නේ. මන් නුඹව ඒ රළු තැන් වලින් නුඹව වැටෙන්න දෙන්නේ නැතුව මං අරගෙන යන්න යනවා. නුඹට අරගන්න බැරි යකඩ අගුල් ඒ පිත්තල දොරවල් මං ඒවා කඩලා නුඹව රළු තැන් වලත් සමතලා බිමක යනවා වගේ මං අරන් යන්න යනවා. සමහර තැන් වල අපි කියන හරි ලේසියෙන් ඒ වැඩේ කරගත්තා. උන්වහන්සේ නුඹත් එක්ක සිටිය බව නුඹට විශ්වාස කරන්ටම වෙනවා. මට විශ්වාස කරන්ටම වෙනවා. හාලෙලූයා. එසේනම් අද දවසේ විශ්වාසයෙන් යුතුවෙන්ට ඔබ නොසිතපු දෙයක් අද දවසේ ඔබේ ජීවිතේ ලොකු ආශිර්වාදයක් උන්වහන්සේ දෙයි. මෙච්චර දවස් බාධා වෙලා තිබ්බ දේවල් කැඩිලා බිඳිලා ගිහිල්ලා නුඹ විශ්වාස කරනකොට උන්වහන්සේ නුඹට විශාල දොරටුවක් අරි ආශිර්වාද එන්නේ නැතුව වැහිලා තිබ්බ දොරටු නුඹ වෙනුවෙන් ඇරෙන්ටයයි. නුඹ විශ්වාස කරනකොට අන්ධකාරයේ වස්තු රහස් තැන්වල නිදාන නුඹව සොයාගෙන නුඹ වෙතට ඇදිලා එන්න හිතපු නැති දේවල් වෙන්ට යයි. ඒ නුඹේ නම කියා කැඳවාගත් ඊශ්‍රායෙල් දෙවියන් වහන්සේ උන්වහන්සේ නුඹත් එක්ක සිටින බව නුඹ දැනගන්න පිණිසත් විශ්වාස කරන පිණිසත්. හාලෙලූයා. අද දවසේ ආශිර්වාද වචනය ඔබට විශාල ආශිර්වාදයක් වේවා. ඔබ කරන කොටගෙන අන් අයටද ආශිර්වාදයක් වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් වාසනාවන්ත සුභම සුභ අලංකාර දවසක් වේවා. ජෙස්පීටයි.